ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම යුරෝපා සංගමයේ සෙන්ගන් රටවල් අතරින් අද කතා කරන්නේ ලිතුවේනියාව පිළිබඳව. ලිතුවේනියාව රැකියා සම්බන්ධයෙන් සහ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අතර තරමක් ජනප්‍රියයි. ඊට අමතරව ලිතුවේනියාව තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඉතාමත්ම සුවිශේෂී රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝෙන් ඒ සියලුම කාරණා පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න උනන්දු වෙන්න ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. ලිතුවේනියාවේ පිහිටීම අනුව එය උතුරු යුරෝපා රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. එයට උතුරින් ලැත්වියාවත්, ගිනිකොනින් බෙලාරුස් රාජ්‍යයත්, නිරිත දිශාවෙන් පෝලන්තයත් පිහිටා තිබෙනවා. ඊට අමතරව බටහිරින් පිහිටා තිබෙන්නේ බෝල්ටික් මුහුද සහ රුසියාවේ කලිනින්ග්‍රෑන්ඩ් ප්‍රදේශයයි. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,300ක් වෙනවා. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ විශාලත්වයට ආසන්නයි. නමුත් ලිතුවේනියාව 14 වෙනි සතවර්ෂයේදී යුරෝපයේ තිබූ විශාලම රාජ්‍ය ලෙසින් සඳහන් වෙනවා. ඒ කාලය තුල වර්තමාන බෙලාරුස්, පෝලන්තය සහ යුක්‍රේනය පාලනය වී තිබෙන්නේ ලිතුවේනියාව යටතේ. ඉන්පසු 1569 වර්ෂයේදී ලිතුවේනියාව සහ පෝලන්තය පොදු රාජ්‍යයක් ලෙසින් එක්සත් කරන්නේ ලුබ්ලින් එකමුතුව මගින්. එම එකමුතුව සතවර්ෂ දෙකක් පවතින අතර 1795දී එය රුසියාව විසින් බිඳ දමනවා. ඉන්පසු පළමු ලෝක යුද්ධය වන තෙක්ම ලිතුවේනියාව පාලනය වන්නේ රුසියාව යටතේ. පළමු ලෝක යුද්ධයෙන් පසුව ලිතුවේනියාව නැවතත් නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනවා. නමුත් 1940දී නැවතත් ඒ රුසියාවෙන් ආක්‍රමණය කරමින් සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් කරගන්නවා. එතෙන් පටන් 1990දී නිදහස ලබා ගන්නා තෙක්ම ලිතුවේනියාව පවතින්නේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විදියට. නිදහසෙන් පසු 2008 ලෝක ආර්ථික අර්බුදයේ තෙක්ම ලිතුවේනියාවේ ආර්ථිකය ඉතාමත්ම වේගෙන් වර්ධනය වෙනවා. වර්තමානයේ වෙද්දී ලිතුවේනියාව යුරෝපා සංගමයේ සහ සෙන්ගන් සම්මුතියේ සමාජික රටක් විදියට හඳුන්වන්න පුළුවන්. එහි අගනුවර සහ විශාලම නගරය ලෙසින් සැලකෙන්නේ විල්නියස් නගරය. එම නගරය 2009 වර්ෂයේදී යුරෝපියානු සංස්කෘතියේ අගනුවරක් ලෙස නම් කර තිබෙනවා. 2021 වර්ෂය වන විට ලිතුවේනියාවේ ජනගහනය මිලියන 2.79කට ආසන්නයි. එහි ජනගහන වර්ධන වේගය 1991 සිට ඉතාමත්ම සීග්‍රයෙන් අඩු වී තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් වෙන්නේ ලෝකයේ 7 වෙනි වැඩිම සියදිවි නසා ගැනීමේ අනුපාතයේ වාර්තා වෙන්නේ ලිතුවේනියාවෙන්. එම ප්‍රතිශතය පුද්ගලයන් ලක්ෂයකට 26.1ක් තරම් ඉහළගයක් ගන්නවා. ඒට හේතුව ලෙසින් සඳහන් වෙන්නේ අධික මත්පැන් භාවිතය, අනවශ්‍ය බලපෑම් සහ ආර්ථික අවපාතයි. නමුත් ලිතුවේනියාව මානව සංවර්ධන දර්ශකයේ ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න ධනවත් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මිලියන 2.7ක් වන ලිතුවේනියාවේ ජනගහනයෙන් 86%ක්ම ජීවත් වෙන්නේ ලිතුවේනියන් ජාතිකයන්. ඊට අමතරව 5.7ක් පෝලන්ත සහ 4.5ක් රුසියන් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ලිතුවේනියන් භාෂාව. ඒ වගේම රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන ආගම විදියට ක්‍රිස්තියානි හඳුන්වන්න පුළුවන්. ලිතුවේනියාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකුව විසින් ලිතුවේනියාව ශ්‍රේණිගත කර තිබෙන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් විදියට. 2021 වර්ෂය වන විට එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19,900ක් වෙනවා. නමුත් ලිතුවේනියාවේ පවතින්නේ ඉතාමත්ම කුඩා ආර්ථිකයක්. 2020 වර්ෂයේ වෙද්දී එහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 55ක් පමණයි. ඒ ඩොලර් බිලියන 80ක් වන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් වඩා ඉතාමත්ම පහළ අගයක්. නමුත් අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් සහ මානව සංවර්ධනයෙන් ලිතුවේනියාව ලෝකයේ ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න රටක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහෝ යුරෝපා රටවල වගේ ලිතුවේනියාවත් ආර්ථික වර්ධන වේගය අඩු වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිනවා. 2008 ලෝක ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා ලිතුවේනියාවේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 8කින් පමණයි. ඒ කාලය තුල දැඩි අර්බුද හමුවේ වුණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 40කින් ඉහළ ගොස් තිබෙනවා. ලිතුවේනියාවේ ජනගහන වර්ධන වේගය ඍණාගයක් ගන්නවා. ඒ නිසා ලිතුවේනියාව කියන්නේ ජනගහනය අඩු වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින රාජ්‍යයක්. ලිතුවේනියාවේ ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න ඒ තත්ත්වයේ ප්‍රධානම හේතුවක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඒ හේතුව නිසා ඔවුන් වාර්ෂිකව වෙනත් රටවල පුද්ගලයන්ට සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවත් ඒ අතරින් එක් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ලිතුවේනියාව තුල වැඩි වශයෙන් ඇඟලුම් කර්මාන්තය සහ බර වාහන ආශ්‍රිත රැකියා පවතිනවා. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුල විශ්වාසවන්ත ඒජන්සියක් සහ ගාස්තු නියාමනයක් නොමැති වීම ඇත්තටම කනගාටුවට කරුණක්.
ලිතුවේනියාවේ ප්‍රධාන නිෂ්පාදන විදියට ඛනිජ තෙල් පිරිපහදු කිරීම, ආහාර නිෂ්පාදනය, බලශක්ති සැපයුම්, රෙදිපිලි නිෂ්පාදනය සහ දැව ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව එහි බාර්ලි, සීත ඉරිඟු, රයි, අර්තාපල්, සීනි බීට් සහ ඕස්ට් වගා කරනවා. ලිතුවේනියාවේ ඉතාමත්ම සීත දේශගුණයක් පවතින නිසා එහි වැඩි වශයෙන් වගා කරන්නේ සීත ආහාර. එහි භාවිතා කරන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලිතුවේනියාවේ ඇවරේජ් මාසික වැටුප යුරෝ 1400ක් ලෙසින් වාර්තා වෙනවා. එහි අඩුම මාසික වැටුප ලෙසින් සඳහන් වෙන්නේ යුරෝ 380. ඒ අනුව ලිතුවේනියාවේ වැටුප පරාසයේ විශාල අසමානතාවයක් තිබෙන බවට පැහැදිලියි. ඒ නිසා ලිතුවේනියාවේ රැකියාවකට යන්න කලින් අනිවාර්යෙන්ම වැටුප පිළිබඳ අවධානය යොමු කරන්න. ලිතුවේනියාවේ ස්ථිරපදිංචිය සහ පුරවැසිභාවය පිළිබඳ දැන් සොයා බලමු. ලිතුවේනියාවේ ස්ථිරපදිංචිය ලබා ගැනීමට නම් එහි වසර 5ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි. ඒ අනුව ස්ටුඩන්ට් හෝ වර්ක් පර්මිට් යටතේ වසර 5කට වැඩි කාලයක් ලිතුවේනියාවේ රැඳී සිටින පුද්ගලයන්ට ස්ථිරපදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට අමතරව යුරෝපා සංගමයේ වෙනත් රටක වසර 5ක් ජීවත් වූ පුද්ගලයන්ට ලිතුවේනියාවේ වසර 2ක් ජීවත් වීමෙන් පසුව ස්ථිරපදිංචිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ස්වභාවීකරණය යටතේ ලිතුවේනියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට එහි වසර 10ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි. ඊට අමතරව රාජ්‍ය භාෂා විභාගයේ සමත් වීම, ස්ථිර ආදායම් මාර්ගයක් තිබීම සහ උසාවියකින් දඩුවම් නොලබා තිබීම අනිවාර්යයි. ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම අනුව ලිතුවේනියාවේ පාස්පෝර්ට් එක තියෙන්නේ 10වැනි ස්ථානයේ. ලිතුවේනියාවේ පාස්පෝර්ට් එකෙන් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 183කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඊට අමතරව එහි ජාතික හැඳුනුම්පතින් සියලුම යුරෝපා රටවලට සහ සෙන්ගන් රටවලට සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ලිතුවේනියාවේ අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. ලිතුවේනියාව අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් ලෙසින් සැලකෙනවා. එහි ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කරන ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පාඨමාලා 350කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම ලිතුවේනියාවේ විශ්වවිද්‍යාල ගණනාවක්ම ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල ලෙසින් ශ්‍රේණිගත වී තිබෙනවා. එහි පාඨමාලා ගාස්තු පාඨමාලා අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය පාඨමාලාවක් සඳහා වසරක අධ්‍යයන ගාස්තු යුරෝ 1000 සිට 5300ක් අතර අගයක් ගන්නවා. ශාස්ත්‍රපති උපාධි සඳහා වසරකට යුරෝ 2200ත් 6500ත් අතර ගාස්තුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ජාත්‍යන්තර සිසුවෙක් සඳහා ලිතුවේනියාවේ ජීවන වියදම් යුරෝ 250ත් 500ත් අතර අගයක් ගන්නවා. කෙසේ වෙතත් ඒ සිසුවාගේ ජීවන රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. යුරෝපා නෝන සිසුන්ට එහිදී සතියට පැය 40ක් දක්වා අර්ධකාලීන රැකියාව කරන්න හැකියාව පවතිනවා. එය අනිකුත් යුරෝපා රටවල් සමග ගත් විට ඉතාමත්ම ඉහළ රැකියා කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ලිතුවේනියාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.